දැන් ඉවන් නැත්නම් උඹට මාව යවන්න නැද්ද? උඹ දන්නවද මම වර දැක්කලා නෑ නේද? මම දන්නේ නැහැ බලන්න. මට උඹේ ෆෝන් එක පොඩ්ඩක් දෙනවද මේ? ගෙදරට කෝල් කරලා කියන්න ඕනේ මේ. මාව දින් ඉන්නා කියලා මේ. මම ඉබහාගි වෙලා ගෙදර ගියෙත් නෑ නේද? उद्योग මේ නිවනේ තරගන අරගෙන සුදාලා ගෙදරම බලමු මොකද කියන්නේ කියලා ඈ දිහි පාරවල් නම් ඕනේ නැහැ නේද බලමු වෙන දෙයක් වෙන්නේ නැමන්කෝ මං කියන්නේ පොඩ්ඩක් අහනවද
අයියත් මෙච්චර මහන්සි වෙන්නේ සල්ලි හම්බ කරන්නනේ. මං කියන්නද මං අයියට මේ ගාණක් දෙන්නම් මේ අයියා මට යන්න උදව් කරන්න. ඕනේ. අයියයි පොඩ්ඩක් අහන්නකෝ. අයිය මම වරදක් කරලා නැහැ ඒකයි. මේ මං ඇත්ත කියන්නේ මම ලොකු ගාණක් දෙන්න. සෙට් එක බස්සමුද සුදාලා ගෙවල් පැත්තේ මේ කිවරක් වෙන්නම පිස්සුද මල්ලී ඒක නම් කරන්න එපා දැන් කොහමද උද්‍යෝගය ඉන්න තැනක් හොයාගන්නේ කිරිපත් කැටයෙන් තමයි ඉතින් එයානේ දන්නේ අයියේ ඉන්නද එයා මේ හවස ආවා අපි දන්න විස්තරෙම කියලා දෙව්වා දැන් බලන්නකෝ බාහුවයි කරෝඩි දැක්කනම් එහෙම තවලේදන්නේ මේ ඒකිට එන පිස්සු මගුලක්ද ඔයද බං සුරත්තම් මේ වගේ ලෙඩ දා ගන්නවද බං ෂි කොහෙද ඉන්නේ මම වාඩියට ආවා වාඩියට ගියේ දිවෙන්නේ යන්න දෙන්න නැහැ නේ බං හරි හරි එයාට ඉන්න ගියන මම හවස කොහොමත් එනවා කියලා ආ මේ බාහුවයි එනවලු හවසට හිටපන් අපි මුඹේ ප්‍රශ්න විසඳගෙන ඉන්නම්කො කෙල්ල මෙහෙට ආව කියන්නේ කෙල්ල එළියට බහිනවා කියන එක. හම්බෙන්න දෙපළ කෙල්ල. ඊට දෙර තමයි තියෙන්නේ. අයියා ටොයිලට් යන්න උනොත් මොකද කරන්නේ? එළියට නංගන්න දෙන්න එපා කියලා තියෙන්නේ. ඕන්න ෂොපින් එකක් දෙන්න. අයියා මට එළියට යන්න උදව් කරන්න ඕන. මම ඇත්ත කියන්නේ අර ලොකු ගාණක් දෙන්න. කාටරය වුණොත් තමසර කන්නන සැපට. අයියේ මේ. හරි මම බොරුනම් කියන්නේ මේ පොකට් එකේ බලන්න ඕන. විභාග දවසන මේ අපල වලට දුන්නා මට සූර්යා. රත්තරන් මේ මාළිගොත් දුන්න. ගානක් ගන්න උනා තනි රත්තර පෙන්නන්න මේ Thank you.
අපිට උද්‍යෝගය හොයාගන්න බැරි වුණොත් අපි නිවන යවනවද? නිවන යවන්නේ. උද්‍යෝගය වම රෝහගම්. පොලිසියෙන්ද? පොලිසියල අරියන්නේ ඊට පස්සේ උඹ උන් කියයි අරවල් දාලා. අලංකි. අලංකි. ඉස්සුව කියලා කිව්වොත් එහෙම නිවනයි උද්‍යෝගය දෙන්නම අමාරු වෙටනවා. අපි එහෙනම් හරි ප්ලෑන් එකක් ගහලා කොහොම හරි බම් උද්‍යෝගය ඉන්න තැනකින් හොයාගමු. වැඩකාරී විතරයි ඉන්නේ. සුදා කොහොමත් උද්‍යෝගය මේ නවත්ත ගන්න නෑ බා. ඒගොල්ල උද්‍යෝගේ වෙවන්න නැත්තම් මම යන්න. අපේ හිටපු දේ වෙනකම් බලමුකෝ මල්ලේ. ඒ නැතුණතයි මම යන්නම් කියලා බලන්න. ඔය දුර දිග හිතන්න බැරි කල්පනා කරන්න බැරි මිනිස්සු මල්ලේ හරි භයානකයි. ඔය මෝඩ මිනිස්සුන්ට වෙන්න යන දේ තේරෙන්නේ නැති හින්දා මල්ලේ උන්ට බය කියන එක තේරෙන්නේ නැහැ නේ. දැන් ඔය උඹට උනේ මල්ලේ.